e-waste එහෙම නැත්නම් අපි හඳුන්වනවා electronics සහ electric අපද්‍රව්‍ය කියලා. ඒතර මේ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව අද පවත්වන වැඩමුළුවේදී අපේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ ලංකාවේ ජාතික අධ්‍යාපනයට ඒ පෙළපොත් සඳහා මේ electronics එහෙම නැත්නම් e-waste කළමනාකරණය පිළිබඳව දරුවන් දැනුවත් කරලා ලංකාවට හොඳ e-waste එහෙම නැත්නම් electronics සහ ඒ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීම ඒ තුලින් අපිට අපේ පරිසරයත් ඒ වගේම මානව සෞඛ්‍ය තත්ත්වයටත් අපිට යම්කිසි ආකාරයක යහපත් ක්‍රියාවලියක් ඇති කර ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ඒ විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් සහ ඒ පිළිබඳව දෙදින වැඩමුළුවක සමාරම්භක අවස්ථාවට තමයි අද මේ මොහොතේ අපි සූදානම්න්නේ. ජාතික අධ්‍යාපන ආයතනය සහ චිත්ත වේගික බුද්ධිය සහ ජීවන කුසලතා පුහුණු කණ්ඩායම සංවිධානීකරණ මේ වැඩසටහන් මාලාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය පරිසර අරගලයේ සුළු මූල්‍ය ආධාර වැඩසටහන මගින් තමයි මේ සඳහා මූල්‍ය දායකත්වය ලබන්නේ. මම අද හිතනවා ඉතම ඉතාම විශේෂ දවසක් අපේ මුතුන් මිත්තන් හොද e-waste ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු සිලිකන් චිප් එක සමග පැමිණීම මේ ඉලෙක්ට්‍රෝන උපකරණ සමග මහා විශාල භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා වගේම ඒකෙන් ඇති වෙන වේස්ට් එක නුත් මම දන්නවා විෂ ද්‍රව්‍ය අද හිත නොව අවුරුදු ගණනාවකින් පසුව තමයි අපට ඒකේ ප්‍රතිඵලය ලබා දෙන්නේ. ඒ නිසා නමුත් අපි අද වෙනකොට දැක්ක නැති වුණාට ඉදිරියේදී අපි මහා භයානක ව්‍යසනයකට මුහුණ දීමින් සිටිනවා. ජාතික අධ්‍යාපන ආයතනය පෞද්ගලික සහ මුල්‍ය දායකත්වයේ යටතේ පිට ආයතන සමග එක්කලා මෙම සම්බන්ධයෙන් පැවැත්වෙන ජාතික අධ්‍යාපන ආයතනයේ මේ විවිධ දෙපාර්තමේන්තු එක්කලා මේ වෙනකොටත් නැත්නම් අපේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොවේ මේකට අදාළ අනිත් සියලු දෙපාර්තමේන්තු එකතු වෙලා එක විෂය මාලාවකට එක දූදරුවන් පත්යක පන්දිග ඉන්නේ සෑම දූදරුවෙකුටම අවශ්‍ය විදිහට හොඳ වැඩසටහනක් අපි කරගෙන යාම අපි හිතනවා මම හිතනවා මේ වැඩ කටයුතුවේදී ඉතාමත්ම වැදගත් වෙනවා. EIT නැත්නම් චිත්ත වේගික බුද්ධිය සහ ජීවන කුසලතා පුහුණු කණ්ඩායම අපි බලමු එහි කරුණාකාර අධ්‍යක්ෂක මණ්ඩල ගෞරවණීය ආරාධනය කරන ප්‍රසාද් ජයසිංහ මහත්මයා. අපි ඇත්තටම කුඩා කණ්ඩායමක් සිංහල දෙමළ මුස්ලිම් යාළුවෝකට එකතු වෙලා වැඩ කරන කණ්ඩායමක් සුනාමි දවසින් අපි වැඩ කරනවා. අපි විනෝදයට ආරම්භ කරපු සංවිධානය මේක. වැඩිපුරම අවධානය යොමු කරන්නේ මිනිසුන්ගේ හැඟීම් පිළිබඳ චර්යා වෙනස් වීම සම්බන්ධව තමයි. අපි විවිධ අධ්‍යාපන හදා බැලීම සහ පාඨමාලාවල් සංවර්ධනය කළා තියෙන්නේ. අපි ලංකාවේ හිටපු LTTE සර්වසෝරයන් 6000ක් විතර එක වැඩ කළා තියෙනවා ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල. අපේ විවිධ දැකීම් අපේ දැනුම අපි ඒගොල්ලත් එක්ක බෙදා හදාගෙන තියෙනවා. ඒ බෙදා හදාගත්ත දැනුම භාවිත කරලා අපිට ආරාධනා කරා ඉස්සල් ජාතික සංවිධානයේ ගෝලීය ආරම්භලේ සුමුල්ල වැඩසටහන අපිට මේ දැනුම පාවිච්චි කරලා කොහොමද මේ හැසිරීමක් වෙනස් කරන්න භාවිත කරන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකත් ඉස්සරහට අපිට හම්බෙන යුද්ධයක් මේ යුද්ධේ අඩු කරන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විද්‍ය අඩු කරන්න මේ දැනුම ගලක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා කොළඹ මහනගර සභාවේ දකුණු කලාපය ආශ්‍රිතව මේ වැඩසටහනේ එක කොටසක් හැටියට අපි අත්දැකීම් ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක බෙදා හදා ගැනීමට තියෙනවා.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමනාකරණය නිසා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා සිදුවන පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලු හා සම්බන්ධව කතාබහ කරන්න ආරම්භ කරනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීවිත ආචාර්යතුමා සහ මහාචාර්ය පත්මනාල් මානගේ මහාචාර්යතුමා මොනවද e-waste කියන්නේ කියලා ඒ වගේම ඒවා කොයි විදියටද වෙම් වෙන්නේ කියන එක ඊළඟට ඒවා කොයි විදියටද ඒවල තියෙන භයානක තත්ත්වය මොකක්ද කියන එක danger of e-waste mobile phone එක ඊට වඩා වැඩි දේවලු තියෙන්න පුළුවන් ඊළඟට මේ e-waste සම්බන්ධ වෙන්න වග කියන අය කවුද ඊළඟට මේ e-waste manage කරන්න යම් කිසි ක්‍රමවේදයක් අපි තුල තියෙනවද ඊට පස්සේ අවසාන වශයෙන් අපි මොනවද මේ සම්බන්ධව කතා කරලා රජයට අපේ රට පරිපාලනය කරන ආයතන වලට අපි මොනවද මේ සම්බන්ධව දෙන්න ඕනේ කියලා මෙන්න මේ ගැන තමයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ. මේ අවුරුදු 5ක කාලය ඇතුළත ඕපන් ඩම්පින් වලට සැනිටරි ලෑන්ඩ් ෆිලින්ග්ස් වලට එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක 16ක් 28ක් පමණ වෙලා තියෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා යම් කිසි ආකාරයක මේ සම්බන්ධව පාලනය. මේ සම්බන්ධව දැනුවත් වීම. එතකොට ඉලෙක්ට්‍රොනික වේස් වලින් 75ක් පමණ ගොඩක් වෙලාවට කම්පියුටර් එතකොට e-waste කියනකොට අපි හිතන්න හොඳ නැහැ ඒක ඇතුලේ තියෙන අර මොලේ කෑල්ල අපි හිම කිව්ව සර්කිට් එක නෙවෙයි ඒක ආවරණය කරලා තියෙන ඒකේ හදලා තියෙන ප්ලාස්ටික් වැනි කිමිකල් එක පවා අපි e-waste කොටතට තමයි ඇතුලත් කරන්නේ ඒකට හේතුව මේ මේවා ඔක්කොම ක්ලෝරීන් ක්ලෝරීන් අඩංගු රසායනික ද්‍රව්‍ය එතකොට මේවට අපි කියනවා ක්ලෝරු කිමිකල්ස් කියලා ඒතර ඒවයින් තමයි හදන්නේ එතකොට දැන් මේවල වතුර ගෑවෙන්නේ නැහැ. ක්ලෝරෝ කිමිකල්ස්, සර්ෆක්ටන්ට්ස් විදිහට අපි පාවිච්චි කරන්නේ ගොඩක් රසායනික ද්‍රව්‍ය. දැන් අපි මහරගමෙන් පටන් ගත්තොත් මේ හයි ලෙවල් රෝඩ් එකේ ගියාට පස්සේ ඔයගොල්ලන් දකින්නේ කාර් තියෙන තැනද කාර්වල කෑලි තියෙන තැනද. එතකොට මේවා එක පැත්තකින් හොඳ වෙන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම වේස්ට්. ඒ සමහරලාට හෑන්ඩ් ෆෝන් බැටරි එකක් වෙන්න පුළුවන්. නැත්තම් අර බල්බ් එකක් වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේවා තමයි මේ e-waste වල විශ්වදාන වශයෙන් දක්නට ලැබෙන රසායනික ද්‍රව්‍ය. ස්ටීල් එක ඒවත් e-waste. heavy metals අද අපි කතා කරනවා heavy metals වල ආසනික ගැන කතා කරනවා, cadmium ගැන කතා කරනවා, තුරුමැද පළාතේ වකුගඩු රෝගය ගැන කතා කරනවා. එතකොට දැන් අපිට පොඩ පොඩ තනට ඇහිලා තියෙනවා බැරලෝම ගැන. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වලින් තෙන්න පුළුවන් නමුත් ඉලෙක්ට්‍රික් appliances ඒ devices වල වැඩිපුර ප්‍රමාණයක් මේවා අඩංගු වෙනවා plastic teflon teflon කියලා කියන්නේ විශේෂයෙන්ම කාන්තා පක්ෂේ හරි කැමති teflon භාජන අපි මේ ඒ කියන්නේ කැමති නෑනේ අර මේ වැඩිපුර හොදන්නනේ teflon පාවිච්චි කරනවා නේද ඒතර මතක තියාගන්න මේ හැම එකක්ම අපි ඔබට පහසුකම් සලසනවා නමුත් මේ teflon කියලා කියන්නේ fluorochemicals මේවා අන්තිමට නන් ස්ටික් වාජනය දවස් කීපයක් මාස දෙකක් ඔයගොල්ලෝ පාවිච්චි කරනකොට ස්ටික් වෙනවා. නෙගටිව් ස්ටික් වෙනවා කියලා කියන්නේ අර teflon layer එක අර fluoro chemical layer එක ඔයගොල්ලෝ අපි කාලා. එතකොට මේවා ඉතාමත්ම භයානක රසායනික ද්‍රව්‍ය. එතකොට මේවාද අපේ පරිසරයට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ අපි අද පරිභෝජනය කරන නොදැනුවත්වම. එතකොට මේක තමයි අපි දරුවන් අතරට දරුවන් අතරට ගියාම අම්මයි තාත්තයි ළඟට යනවා. එතකොට අපි මෙතනදී කියන්නේ නැහැ කිසිම අවස්ථාවකදී මේවා තහනම් කරන්න කියලා. e-waste තහනම් කරන්න කියන සංකල්පය අපේ නැහැ. ඒ අපි කරන්න ඕනේ අපි දැනුවත් වීම තුළින් මේවා පරිභෝජනේ අඩු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි දරුවන් කරා අපි උත්සාහ කරමු දෙමව්පියන්ට මේක ගෙනියන්න. අද පරිසර අධිකාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන එක මේ ළඟදී දැන් අපි හුඟක් කතා කරන්න පටන් ගන්න තියෙන්නේ. ළඟදී තමයි අපිට මේ ප්‍රශ්නේ දැනුනේ. අපි සෙල්ෆෝන් එක අපි වීසි කරන්නේ කොහොමද? අපේ ළමයි සෙල්ලම් කරන්න ගන්නවා ඒක. ඒ කියන්නේ අපි මුලින්ම ගත්ත කෙනා අයින් කරා නම් ඒක වේස්ට් එකක් විදිහට තමයි භාවිත කරන්නේ. එන් ක්‍රෝමියම් ඒ වගේ ඒවා ගත්තත් මර්කරි කියන්නේ ගොඩක් වටිනා ලෝහ. ඒවා අපිට අවශ්‍ය ලෝහ නමුත් අනවශ්‍ය විදිහට එකතු වීම තුල තමයි ඒක අපිට හානිදායක වෙන්නේ. එතකොට ඒවා නියම විදිහට රිකවර් කරගෙන නැවත භාවිතය සඳහා ඒක යොදා ගන්නවා. ඒ මොනවත් බැරි ටික ඒක ඉන්සිනරේට් කරලා ඊළඟට අවසානයේ ලෑන් ෆිල්ඩකට තමයි යන්නේ. ඊපස්සේ දොම්පේ මාලිගාවත්ත ප්‍රදේශය සඳහා විදේශයට මේ ලෑන් ෆිල්ඩක අරගෙන ගියා.
මේ විදිහට සාමාන්‍ය පොළව හදන්නේ බේසින් එකක් විදිහට බේසින් එකක් කියලා තැනක් තමයි අපි කමෙන් තෝරගන්නේ. අපද්‍රව්‍ය කළමනාකරණයේදී ඇයි පෞද්ගලික ආයතනයක් මෙතන දෙන්නේ කියලා. අපි හැම වෙලේ මාසෙයි අලුතෙන් දෙයක් පරිභෝජනය කරා. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඉතින් මේ පරිභෝජනය කරනවා නම් අපිට ඒ සඳහා මේ කවුරු හදන්නේ? ඉතින් ඒ සඳහා අවශ්‍යයි අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ සඳහා දෙන්න ඕනි ඉන්ධන දෙන්න ඕනි. ඒක ආකාරය. ඉතින් මේවා දෙන්නේ කොහෙන්ද? මේ අපි ජීවත් වෙලා ඉන්න මෙන්න මේ ලෝක ගෝලයේ අස්ස තමයි මෙවැර දෙන්න ඕනි. තව අපර 10ක් කියනවා තවත් අතකින්. මම මේ කිව්ව වචන ටික කියනවා තප්පර 10ක් වඩා වැඩි කියලා. ඒ තප්පර 10 ඇතුළත 119ක් ටොන් 119ක් අන්තරාගාර අපද්‍රව්‍ය නිජරණය වෙනවා. ඉතින් මේ උගුලෙන් අපි බේරෙනවා. පාසයේ ගැටළු වලින් ප්‍රධාන පහ එකක් තමයි වේස්ට් කළ ගැනීම. අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රමයක් නොමැති වීම තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ලංකාවේ. ඒක රූප වලින් දීලා තියෙන්නේ යම් කිසි කොටාශක යම් ප්‍රදේශක අපද්‍රව්‍ය එකතු කරන දින. මේ කොළපාටින් තියෙන්නේ සාමාන්‍ය අමු අපද්‍රව්‍ය කියන්නේ අපි කාලිතුරුණින් දුව. එහෙම නැත්නම් ගෙදරේ තුරණ එළවලු جاتی. වගේ දේවල් එකතු කරනවා සංකල්ප. ඊපස්සේ මේ තියෙන්නේ කාඩ්බෝඩ්. එහෙම නැත්නම් ලිපිද්‍රව්‍ය එකතු කරනවා අඟහරුවා. ඊපස්සේ ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් බදාගන්නවා. ඊපස්සේ වීදුරු බෝතල් වගේව සිකුරා ගන්නවා. සත් මාසේ මුල් සතියේ සිදුරාද ටින් කෑන් වගේ දේවල් එකතු කරනවා. මට මේක කියන්න ඕනේ අපි තාක්ෂණය කියලා හිතුවම ගොඩාක් ලොකු දේවල් හිතනවා. ඒනට මේ වගේ බොහොම සරල දේවල් අපිට බොහොම කාර්යක්ෂම ක්‍රියාවලියක් සඳහා යොදා ගන්න පුළුවන්. ඒ උපකරණ කලින් කතා කරගෙන පැහැදිලි කරා වගේ කොටස් වලට වෙන් කරනවා. ඒ වෙන් කරලා මුලින් එතන තියෙන පරිසරයට හෝ ජීවීන්ට අහිතකර ද්‍රව්‍ය කරනතර තියෙනවා ඒවා අයින් කරනවා ඊට පස්සේ ඒක නැවත පාවිච්චි කරන්න පුළුවන් උපාංගය මොනවද කියලා හොයලා බලලා ඒවා ඊළඟට වෙන් කරනවා වෙන් කරලා මේවා නැවත ප්‍රතිනිෂ්පාදන යන සඳහා යොදා ගන්නවා ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් අපද්‍රව්‍ය කියන්නේ e-waste මගින් වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු රාශියක් තියෙනවා අද ජීවත් වෙන මිනිස්සුන්ට විතරක් නෙමේ ඉදිරි අනාගත පරම්පරාවල් වලටත් දැඩි ලෙස බලපෑම් ඇති කරනවා. ඒ හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගිනුත් මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කරලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළුව ග්‍රාමීය මට්ටමේ ඒ සියලු සෞඛ්‍ය කණ්ඩායම් දැනුවත් කරමින් ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශය සමග ඒ නීති කටයුතු සම්පාදනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වශයෙන් අපි ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබලා දීලා තියෙනවා. විශේෂයෙන්ම e-waste මගින් අපේ දරුවන්ට වෙන්න පුළුවන් හානිය සෞඛ්‍යමය ගැටලු ඉතාම භයානකයි. එම නිසා අපේ බලාපොරොත්තුව වන්නේ දරුවන් සහ ඉදිරි පරම්පරාවල වල සෞඛ්‍යය මෙය හරියාකාරව කළමනාකරණය තුළින් රැක ගැනීමයි. දැනට ලෝකයේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ විවිධ තාක්ෂණ භාවිත වෙනවා. මේ අපද්‍රව්‍ය උදාහැරීම ඉඳලා ඒවා වෙන් කිරීම, එකතු කිරීම, ඊට පස්සේ ඒවෙන් ප්‍රතික්‍රියාකරණය කළා ලබා ගන්න පුළුවන් වෙනත් විදිහ ප්‍රධාන සංයෝග ලබා ගැනීම දහනය කිරීම ඒ වගේම ගොඩබිම් ගොඩබිම් සඳහා යොදා ගැනීම වගේ විවිධ ක්‍රියාදාම මේ සඳහා පාවිච්චි වෙනවා. ශ්‍රී ලංකාවත් මේ වගේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පිළිබඳ හොඳ තාක්ෂණයේ යොදාගෙන ලෝකයේ තියෙන විදුලි තාක්ෂණය ලංකාවට ගෙනල්ලා අපිට ගැලපෙන විදිහට ඒක ප්‍රයෝජනයට ගන්න පුළුවන් ක්‍රියාදාම කිහිපයක් යොමු වෙලා තියෙනවා. ජීවිතක ලංශය යනු හඳුන්වන්නේ හෝල්සිං සමාන්තරමය අපද්‍රව්‍ය කළමනාකරණය කරන අංශය. ලෝකේ රටවල් 70කට වඩා වැඩි ප්‍රමාණයක හෝල්සිං සමාගම ව්‍යාප්තලා තියෙන අතර රටවල් 40ක ප්‍රමාණයක ජීවිතක ලංශය ව්‍යාප්තක වෙනවා. ලංකාව තුළ ගත්තොත් එහෙම ලංකාවේ අපද්‍රව්‍ය වදුර මැඩලීම සඳහා ජීවිතක ලංශය ශක්තිය දායක වෙන අතර අපි මේ වෙලාවේදී කාර්මික අපද්‍රව්‍ය සඳහා වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා.
2008 වසරේ සිට තමයි මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව අපේ වැඩ පටන් ගත්තේ. දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව අවුරුද්දකට මිලියන 40ක් විතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය වෙනවා. අනිත් ඝන අපද්‍රව්‍ය වැඩි වීමේ වේගයට වඩා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැඩි වීමේ වේගය ශීඝ්‍රයි. ඒ වගේම කන්ට්‍රෝල් කරන්න බැයි හේතුව මේ අන්තිමින ෆැෂන් එකයි. අපිත් එක්ක දැන් ඉන්නවා ආයතන 21ක්. මොකද ලංකාවෙම එකතු කිරීමේ මධ්‍යස්ථාන ජාලයක් දාලා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අරගෙන ඊට පස්සේ කලමනාකරණය කරන්න තියෙන බලපත්‍රලාභීන්ට මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යොමු කිරීමේ වැඩසටහනක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. පළවෙනි එකතු කිරීමේ දිනය, ඒ කියන්නේ සාමාන්‍ය පැය හතරක් වගේ ඇතුළත කණු හතර පහක් එකතු කරගන්නත් පුළුවන්. බලපෑමක් කරන්න බැරිද? ඒ වේ තියෙන විස්තර පත්‍රිකාව තියෙනවානේ. ඒ තියෙන විස්තර පත්‍රිකා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා සමහර ඒවා. සමහර ඒ විස්තර පත්‍රිකාව ළමයි කියවන්නේ නැහැ. ඉංග්‍රීසි වශයෙන් බලපෑමක් කරන්න බැරිද? සිංහලයි දෙමළ භාෂාවයි පාවිච්චි කරන්නේ. දැන් තමයි ආනුග්‍රහ ව්‍යවස්ථාවේ කියලා තියෙනවානේ භාෂා තුන පාවිච්චි කරන්න කියලා. ඒ නීති සම්බන්ධයෙන් අපේ රටේ ගොඩාක් කරන පත්‍රය ගොඩාක් ඉන්ටර්නෙට් එක යූස් කරනවා. ඉන්ටර්නෙට් එක හරහා ඉලෙක්ට්‍රොනික උපකරණ අඩු පිළකට චයිනා වගේ රටවල් වල කීකළු ගෙන්න ගන්න පෙළඹිලා තියෙනවා. මොබයිල් ෆෝන්ස්, ටැබ්ලට් PCs, ලැප්ටොප්ස්, ආන්තපර්ශන වඩා දුරන්තු හෙයා ස්ට්‍රේට්නර්ස් මේ වගේ ෆැෂනබල් ඇක්සසරීස් අපේ ට්‍රෙන්ඩ් එකත් එක්ක, ෆැෂන් එකත් එක්ක, ටෙක්නොලොජි එකත් එක්ක අපි උනන්දු වෙන්නේ දැනට වඩා තියෙන අලුත් ඒවා මිලදීම. එතකොට අපිට ඒවා මිලදී ගැනීම හැකියාව වෙන වෙලා මේ ඉලෙක්ට්‍රොනික උපකරණ රටවල් අතර මේව ගලා යාම වැඩි වෙලා තියෙන නිසා මේ ඉලෙක්ට්‍රොනික වේස්ට් අන්තිමට වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් වල පවා. ඉලෙක්ට්‍රොනික නැත්නම් ඉලෙක්ට්‍රිකල් වේස්ට් වේස්ට් සහ සෞඛ්‍ය කොයි විදිහටද අපි මේ පරිවිද අපේ පාසල් පද්ධති තරා ගෙන යන්න පුළුවන් වෙන්නේ කියන එක. විශේෂයෙන්ම මිනිස්සු විදිහට මේ කසල කියන එක තාමත් ඈත අතීතයේ ඉඳලා එකතු කරලා තියෙනවා. හැබැයි දැන් මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? මොකද්ද දැන් මේකේ තියෙන අලුත්කම? අපි මොනවද එකතු කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. நாங்கள் இவேஸ் சம்மந்தமாக இந்த ப்ரோக்ராம் செய்து கொண்டு வாரம். இப்போ நாங்கள் 2014 ஆண்டிலிருந்து நாங்கள் இவேஸ் சம்மந்தமாக இந்த ப்ரோக்ராமை நாங்கள் செய்து கொண்டு வாரம். நாங்கள் ஒரு டீம், நாங்கள் வந்து ஒரு குழுவாக இணைந்து அதாவது தமிழ், சிங்களம், முஸ்லீம் எல்லாரும் நாங்கள் அனைத்து மதத்தவர்களும் இணைந்து தான் நாங்கள் இந்த குழுவை உருவாக்கி இருக்கிறோம். இலத்திரனியல் கழிவு தொடர்பாக எமது மாணவர்களுக்கு நாங்கள் கலைத்திட்டம் மூலமாகவும் பாடத்திட்டம் மூலமாகவும் தெரியப்படுத்த வேண்டிய தேவை இன்று ஏற்பட்டுள்ளது. இது தொடர்பான தரவுகளையும் செம்மைகளை அது தொடர்பான விடயங்களையும் செம்மையாக வழங்குவதற்கு நமக்கு பல செயல் அமர்வுகள் தேடல்கள் அவசியமாக காணப்பட்டது. இந்த வகையில் ஜிஐசட் நிறுவனத்தினர் இமோஷனல் இன்டெலிஜென்ஸ் ஆயத்தனைய සහ ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා මේ කරන විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ දෙදින වැඩමුළුව පාසල් අධ්‍යාපනයට එකතු කිරීම ඉතාම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ දවස් දෙකේ වැඩසටහනේදී මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඉතාම දැනුම ඇති ඒ ශාස්ත්‍රය පිළිබඳව අත්දැකීම් තියෙන සම්පත්දායකින් පිරිසක් ඒ අයගේ දැනුම මේ විෂයමාලාව සංවර්ධනයට දායක වෙන ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයත් එක්ක කොමාරු කරගත්තා. සියලු ජාතීන් එකට එකතු වෙලා වැඩ කරන කුඩා කණ්ඩායමක් ලෙස අපි ගොඩාම සතුටු වෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමාණමාලාව සංවර්ධනය කරන නිලධාරී මහත්වරුන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පිළිබඳ වූ දැනුම ලබා දීම මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම ලැබීම ගැන. මේ වැඩසටහන සම්පූර්ණ ආධාර අපිට ලබා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චෙෆ් ආයතනය. මේ ආයතනය ලබා දීපු මේ ආධාරවලින් අපි උපරිම ප්‍රයෝජනය කරන් අපේ ජාතියේ රටේ දරු පරම්පරා දියුණු කරන්න අවශ්‍ය දැනුම මේ විෂයමාලා සංවර්ධනය කිරීම තුන තමයි උසසන්දමින් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
පාසල් අධ්‍යාපනය අවසන් කරන අපි මෙන්න මේ ගණන් පරිටික ළමයා සාක්ෂාත් කරගෙන තියෙන්න ඕන කියන එක තමයි අපි කතා කරන්නේ. මේක කියනවා දැනුම කුසලතා සහ ආකල්ප කියන කෙටි ගණන් පරිවර්තක තුනක්. අපි ඉස්සෙල්ලා තීරණයක් ගත්තා මේ අතිරේක කියවීම පොත කියන එක දෙකක් විදියට යන්නේ. කිසිම දෙයක් නැහැ කිදේ. අත කියන්නේ